පාර්ලිමේන්තුවේ ශක්තිමත් බලයක් අපිට ඕනි. ඒ නිසා ඉදිරි පාර්ලිමේන්තුව ඡන්දේදී මාලිමාව ජයග්‍රහණය කරලා රටේම ජනතාවගේ වැඩි විශ්වාසයෙන් ශක්තිමත් පාර්ලිමේන්තුවක් ගොඩනගන්න අද මේ මැතිවරණය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රේක්ෂකයන් දැනුවත් කරලා පාක්ෂිකයන් සූදානම් කිරීම තමයි අද කරේ. දිස්ත්‍රික් මට්ටමින් ප්‍රධාන රැස්වීම් ගණනාවක් තියෙනවා. ඒ වගේම බිම් මට්ටමින් ගම් මට්ටමේ පුංචි පුංචි රැස්වීම් ගණනාවක් තියෙනවා. දැනටමත් අපේ ටීම් එකක් විදිහට අපේ කණ්ඩායම ජනතාවට හඳුන්වා දීමේ වැඩසටහන් අපි ආරම්භ කරලා තියෙනවා. ඉතා සාර්ථකව මේ ප්‍රචාර කටයුතු දියත් කරන්න බලාපොරොත්තු වෙනවා. දැනටමත් අපි ජයග්‍රහණය කරලා තියෙනවා. මේ ජයග්‍රහණය තවත් ශක්තිමත් ජයග්‍රහණයක් කරගන්න තමයි අපේ ඉලක්කය. මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා ඊයේ මාධ්‍ය හමුවකදී සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාතෙවේදීන් අමාත්‍යවරයාගෙන් විමසීමක් කළා. ඉතින් ගම්මන්පිල පොඩි එකෙක් වගේ දඟලන එක ගැන මම එච්චර කලබල වෙන්නේ නැහැ. සෙල්ලම්බඩු පොලේ ගහලා අවධානය දිනා ගන්න. දැන් දේශපාලනේ පරාජිත වෙලා ඉන්නේ. ඒව ගැන අපි ඉතර තැකීමක් කරන්නේ නැහැ. අපි කලට වෙලාවට නිවැරදි පරීක්ෂණ අනුව ඒ දේවල්ට අදාළ පියවර ගන්නවා. ආණ්ඩු බලය ගන්න කලින් අපි කිව්වේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැහැදිලි පරීක්ෂණයක් පටන් ගන්නවා. ඒක අපි දැන් පටන් ගන්න තියෙනවා. ඒ වගේම අපි අද කියනවා මේ පරීක්ෂණය අනුව ඒ අදාළ චූදිතයන්ට අපි අනිවාර්යෙන් නීතිය ක්‍රියාත්මක කරනවා. ඒක තමයි අපි අදත් කිව්වේ. අදත් කිව්වේ ඒක තමයි.